අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් මේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී උන්වහන්සේ සැවැත්නුවරම වස් කාල 6ක් පූර්වාරාමේ වැඩ හිටියා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටියේ අවුරුදු 45ක් වගේ කාලයක්. ඒ අවුරුදු 45න් අවුරුදු 25ක්ම සැවැත්නුවර මුල් කරගෙනයි වැඩ සිටියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර වැඩිපුරම දේශනා ප්‍රමාණයක් දේශනා වුණේ සැවැත්නුවර. ඔබ මේ දකින්නේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු දම්සභා මණ්ඩපේ. මේ දම්සභා මණ්ඩපේ ඔබ හැම දේශනාවකම වගේ අහලා ඇති, ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ. එදා බුදුරජාණන් වහන්සේ මේ අනාථපිණ්ඩික සිටුතුමා කරවපු ජේතවනාරාමේ වැඩ ඉඳන් තමයි බොහෝ දේශනා දේශනා කරේ. සූත්‍ර පිටකේ සඳහන් වෙන දේශනාවලින් 4-3ක්ම වගේ වැඩිපුරම ධර්ම දේශනා සිදු කරලා තියෙන මේ භූමියේ. එදා සැවැත්නුවර කෝටි 7ක ජනතාවක්, සැවැත්නුවර කියන්නේ පුංචි ගමක් වගේ නෙමෙයි, මහ විශාල ප්‍රදේශයක්, කෝටි 7ක ජනතාවක් මේ නගරයේ මේ ඈත පළාත් මුල් කරගෙන මේ සැවැත්නුවර ප්‍රදේශයේ ජීවත් වුණා. එයින් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලේ වෙනකොට කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ගඵල ලැබුවා කියලා ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භූමිය වැඩ සිටිද්දී දිනපතා මේ භූමියට රැස් වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ධර්මයේ දේශනා කරා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ඒ දහම් ගඟ ලෝකයට විවර වෙච්ච වැඩිපුරම ධර්ම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු ඒ බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනය මේ භූමියෙන් තමයි වැඩිපුරම එදා දේශනා කරමින් වැඩිම පිරිසක් මේ භූමියේ වැඩ ඉඳලා වාඩි වෙලා බණ අහලා ධර්මය අවබෝධ කරගත්තේ, මාර්ගඵල ලැබුවේ. ඒ උතුම් දම්සභා මණ්ඩපේ අපේ බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ ඉඳලා වැඩිම දේශනා ප්‍රමාණයක් දේශනා කරපු මේ උතුම් දම්සභා මණ්ඩපේ පිහිටි පුණ්‍ය භූමියට අපගේ නමස්කාරය.